श्रीलंका टेस्ट कंडामी वर्तमाने दाक्षतम बैट्समैन कौद केला ओबिन अहुओ वैडी देने कुगे पिलितुर वेन्ने कामिदु मेंडिस मेविन कोटा टेस्ट तरंग पिटिए ओरेम पितिकरुवे कुटा हीनियाक वेन तरमे सार्थक रिद्मेकिन क्रीडा करन कामिदु मेंडिस तेन क्रिकेट लोकया कथा किरीम श्रीलंकावे अपटत बहुम आडंबरयाक कामिदु क्रिकेट क्रीडावट एया गिए ओहु गेन ओब नोदत देवल कीपयाक गेन कथा करन्नै आद अपि सूदानम वेन्ने एनम रंदिला इन्न මේ වීඩියෝ වී අවසන් තප්පරය වන තෙක්ම අංක 10 පවුලේ තොරතුරු පැස්කුවල් හන්දිකේ කමිඳු දිලංක මෙන්ඩිස් එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න කමිඳු මෙන්ඩිස් මෙලොවට බිහි වෙන්නේ 1998 සැප්තැම්බර් 30 වනදා ඒ ගාල්ලේදී ඔහුගේ උපන් ලග්නය වෙන්නේ තුලා ලග්නයයි जगत मेंडिस महातागे वैडिमहाल दरुआ लेसिन उपतलाबुबु कमिंदुगे मल्ली संदुन मेंडिस द पर्सल क्रिकेट पिटिया तुला नेतर किये उनुना माक कोडा काले नन्म कमिंदुगे क्रिकेट आसावट उदाव करपु कमिंदुगे ताता कमिंदुगे गालन रेश्मन विद्यालेट एतुला करन्ने कोडा काले इदन्म क्रिकेट क्रीडाव पुहुन वीम संदहामाई अंक नम्या पासल दिविया යන්තම් වයස කොළෙහිදී කමිදු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ වර්තමානයේ එක් දින කණ්ඩායමේ නායක චරිත් අසලංකගේ සමකාලීනයෙකු විදිහටයි වයස අවුරුදු 13 දී රිච්මන් පාසල් ක්‍රිකට් කණ්ඩායමට තීරීපත් වන කමිදු එතෙන් ඉඳන් පාසලෙන් ඉවත් වෙන තුරුම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නීත්‍ය සමාජිකයෙකු බවට පත් වෙනවා 2015 දී කමිදු පළමු පෙළ තරඟ වරම් දිනා ගත්තේ ඔහුගේ පාසල් සගයා වෙච්ච චරිත් අසලංකත් එක්කමයි 2016දී 19න් 15 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තීරීපත් වන කමිදු 2018දී වයස අවුරුදු 19න් 15 ලෝක කුසලාන තරඟාවලිය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසයි 2018 වසර තමන්ගේ සාර්ථකම වසරක් කරගන්න සමත් වෙන කමිදු රිච්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදිහට සාර්ථකව පාසල් තරඟ වාරයක් අවසන් කරන්නේ 2018 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානීය දිනා ගනිමින් මේට අමතරව 2018 වසරේ හොඳම පිතිකරුවා සම්මානයද කමිදු මෙන්ඩිස් විසින් දිනා ගන්නේ 2017-2018 තරඟ වාරේ හොඳම පන්දු රකින්නා සම්මානයට නම් වෙමින් තමන්ගේ ස්වර්ණමය යුගයේ වූ 2018 දීම සුපිරි පළාත් තරඟාවලියේ කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන්ම සාර්ථකව දස්කම් දක්වපු කමිදු 2018 වසරේ අග භාගයේදී තමිල් යුනියන් කණ්ඩායමේ සමාජිකත්වය ලබා ගන්න සමත් වෙන්නේ ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ දිවියේ ආරම්භයේ සනිටුහන් කරමින් අංක 8 අමුතු පන්දු යැවීම කුඩා කාලේ ඉඳන්ම ක්‍රීඩාවට කැපවුණු කමිදු වයස අවුරුදු 13 වන විට තමන්ටම ආවේනික දක්ෂතාවයක් හොයන්න සමත් වෙනවා කමිදුගේ පාසල් පුහුණුකරු උණු දනුෂ්ක දීනගම් මහතා යටතේ ක්‍රීඩා කළ සියලුම දෙනාව පොදුමයටපත් කරමින් ඔහු තමන්ගේ අත් දෙකෙන්ම දඟ පන්දු යවන්න පටන් ගන්නෙ අත් දෙකෙන්ම පන්දු යවන පළමු පාසල් ක්‍රීඩකයා බවට පත් වෙමින් අත් දෙකෙන්ම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව එක හා සමානයි ඒ වගේම ඔහුට අත් දෙකෙන්ම දඟ කැවීම ලබා ගන්න වගේම සෑහෙන හොඳ පාලනයකින් යුතුව පන්දු යවන්නත් පුළුවන් දකුණත් සහ වමත් පිතිකරුවන් දෙගොල්ලන්ටම හිසරදයක් වෙන අපූරු පන්දු යැවීමේ ඉරියව්ව සහ ඔහුගේ දක්ෂ පිතිකරණය නිසාම කමිදු විසින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුල ප්‍රසිද්ධ නමක් දිනා ගන්න සමත් වෙනවා අංක 7 තරඟ රටා තුනේම කමිදුගේ පළමු තරඟ පාසල් පිටියේ සහ පළමු පෙළ දස්කම් පිට දස්කම් දක්වන කමිදුට පළවෙනි වතාවට ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න වරම් ලැබෙන්නේ 2018 වර්ෂයේමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් 2020 වරම් දිනාගත් 77 වෙනි ක්‍රීඩකයා ලෙසින් එංගලන්තයට එරෙහිව 2020 පිටියට එන කමිදු පළමු තරඟයේදී පන්දු 14කදී ලකුණු 21ක් ලබන්න සමත් වෙන්නේ 4 පහරවල් 3ක් සහ 6 පහරක් ලැබමි පන්දු අර 3ක් පන්දු යවූ කමිදු මෙන්ඩිස් තමන්ගේ අත් දෙකෙන්ම පන්දු යවපු නිසා පළමු තරඟයෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල පවා අවධානය දිනා ගන්න සමත් වුණා එයින් වසරකට පස්සේ එනම් 2019 දකුණු අප්‍රිකානු සංචාරය තුළ එක් දින තරඟාවලියේ තුන්වන තරඟයේදී කමිදු එක් දින ජාත්‍යන්තර වරම් දිනා ගන්න වාසනාවන්ත වෙනවා. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින තරඟ ක්‍රීඩා කළ 190 වෙනි ක්‍රීඩකයා බවට පත් වෙමි. මේ තරඟයේදී කමිදු තමන්ගේ පළවෙනි ජාත්‍යන්තර කඩුල්ල විදියට වෑන්ඩ් ඩෝසන්ව කඩුල්ල මුවා කිරීමේ වරදින් දවා ගන්න සමත් වෙනවා.
කොහොමුණත් කමිදු නොදැවි සිටියේදී තරගයට වර්ෂාවෙන් බාධා වෙන නිසා කමිදුට එම තරගයෙන් ලබා ගන්න හැකි වෙන්නේ ලකුණු 8ක් පමණයි. තරග රටා දෙකේදීම තමන්ගේ දක්ෂතාවය පෙන්න ගන්න අපහසු වුණු නිසාම කමිදු ටික කාලයකට කණ්ඩායම් සංජිත වලින් ඉවත් වෙද්දී ඔහු නැවතත් පළමු පෙළ පිටියේ පිට පිටම පිටෙන් ශතකමවන්න පටන් ගත්තේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ තැනක් ලබා ගනිමින්. 2022 වසරේ ටෙස්ට් කැප් අංක 160 ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් වරම් දිනාගත් කමිදු තමන්ගේ සුපුරුදු රිද්මයෙන් ලකුණු 61ක් ලබා ගන්නේ තමා තව දුරටත් දක්ෂයෙකු බව ඔප්පු කරමින්. අංක 6 විනෝදාංශ. කමිදු කුඩා කාලේ ඉඳන්ම ක්‍රිකට් ක්‍රීඩාවට තරන්ම පාපන්දු ක්‍රීඩාවට සෑහෙන්න ආස කළා කියලයි ඔහුගේ සමීපතමයන් කියන්නේ. කමිදුගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා ආජන්ටිනාවේ ලියනෝල් මෙසි. මේට අමතරව කමිදු ෆිල්ම් බලන්න ගොඩාක් ආස කරනවා. ඔහු ආසම ෆිල්ම්ස් අතරේ උඩින්ම තියෙන්නේ Marvel Universe එකේ Avengers කතාමාලාවේ ෆිල්ම්සුයි. කමිදුගේ ආසම කාටුන් චරිතය වෙන්නේ ස්කුබිඩු කතාවේ ෂැගි. ගෙදරදී කෑම හදන්නත් කැමැත්තක් දක්වන කමිදු කන්න වැඩිපුරම ආසම කැම නූඩ්ල්ස් වගේම බොන්න ආසම බීම ෆලූඩා කියලා කියන්නේ කමිදුමයි. ගෙදර ඉන්න වෙලාවට ක්‍රිකට් චරිත ප්‍රදාන කියවන්න කමිදු සෑහෙන්න උනන්දුයි. මේ හැම දෙයකටම වඩා උඩින් තියෙන කමිදුගේ ට්‍රැවලින් පිස්සුවට නම් ක්‍රිකට් සංචාර කියන්නේ සෑහෙන උදව්වක් කියලා තමයි කමිදුගේ පවුලේ අය නම් කියන්නේ. අංක 5 ක්‍රිකට් ක්‍රීඩාවේ කැමැතිම දේවල්. කමිදුගේ කැමැතිම අංකය වෙන අංක 21 ඔහු තමන්ගේ ජර්සි අංකය විදිහට භාවිතා කරමින් ඉන්නවා. කමිදුගේ රෝල් මොඩල් එක වෙන්නේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වබත් පිතිකරුවෙකු වන කුමාර සංගක්කාරයි. ඔහුගේ පහරවල් අනුකරණය කරමින් තමනුත් පුහුණු වෙනවා කියලා තමයි කමිදු කියන්නේ. කොහොම වුණත් කමිදුගේ කැමැතිම ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මයික් හසි. කමිදුගේ කැමැතිම ක්‍රිකට් විනිසුරු වෙන්නේ කුමාර් ධර්මසේනයි. කමිදු බැට් කරද්දී සෙල්ලම් කරන්න ආසම පහර වෙන්නේ රිවර්ස් ස්විප් පහරයි. තමන් වමතට හුරු කෙනෙක් වුණත් දකුණටින් පන්දු යවන්න තමන් වැඩිපුරම ආසයි කියලා තමයි කමිදු නම් කියන්නේ. මේට අමතරව කමිදු පිටියේ පන්දු රකින්න ආසම එක්ස්ට්‍රා කවර් කලාපය කියලා තමයි ඔහු කියන්නේ. IPL තරඟාවලිය තුල චෙන්නයි කණ්ඩායමට පොඩි කාලේ ඉඳන්ම කැමති කමිදු LPL පිටියේ නම් ආසම කණ්ඩායම තමන් ක්‍රීඩා කරන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමමයි. අංක 4 ආදර කතාව. පාසල් යන කාලේ ඉඳන්ම ගැහණු ළමයින්ගේ ආකර්ෂණයේ දිනාගන්න සමත් වෙන කමිදුගේ ආදරය දිනාගන්න සමත් වෙන්නේ කුඩා කාලේ ඉඳන්ම කමිදුව හොඳින්ම දන්න නිෂිනි. අවුරුදු ගණනාවක් පුරාවටම වෙනස් නොවී තිබුණු දෙන්නගේ ආදරේ විවාහයක් බවට පත් වෙන්නේ මේ වසරේ ගෙවුණු අප්‍රේල් 23 වනදායි ඒ ගාල්ල ජැට්වින්ග් ලයිට් හවුස් හෝටලයේදී. කමිදුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වයට ඔහුගේ පවුල තරන්ම වැදගත්ුණු නිෂිනි ඔහුට ගැළපෙනම කෙනා කියලා තමයි දන්න හැමෝම කියන්නේ. අංක 3 කැමැතිම වාහනය. කමිදු කියන්නේ වාහනවලට විශේෂයෙන්ම කාර්වලට ගොඩාක් කැමැත්තක් දක්වන කෙනෙක්. පොඩි කාලේ ඉඳන්ම රත ගායේ තියෙන කමිදු මේ වෙනකොට පදින වාහනය 2018 BMW 3 series එකේ කාර් එක. හැබැයි ඉතින් ඒ වුණාට කමිදුගේ ආසම කාර් වර්ගේ නම් Mercedes Benz. කොහොම වුණත් වැඩි දවසක් යන්න කලින් අපිට කමිදුගේ අලුත්ම බෙන්ස් කාර් එක බලා ගන්න පුළුවන් වෙන්න කියලා තමයි කමිදුට ආදරය කරන අපි හැමෝම බලන් ඉන්නේ. අංක 2 කමිදුගේ ක්‍රිකට් වාර්තා. සීමිත පන්දුවර පිටියේ තවමත් තමන්ගේ දස්කම් දක්වන්න දෙවන අවස්ථාවක් එනකන් බලන් ඉන්න කමිදු මෙන්ඩිස් මේ වෙනකොට ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අති සාර්ථකම පිතිකරුවා කිව්ව ඒක වැරදි නැහැ. 2022 වසරේ තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් ලබන කමිදු ආයමත් ටෙස්ට් පිටියේ අවස්ථාවක් ලබා ගන්නේ 2024 මාර්තු මාසයේ. ඒතෙන් ඉඳන් අද වෙනකන්ම ටෙස්ට් පිටිය හොල්ලපු කමිදු බංග්ලාදේශය, එංගලන්තය සහ නව ශ්‍රීලන්ත සමග තරග 7කදී ලකුණු 943ක් ලබා සිටින්නේ වසරේ හොඳම සම්මානයක් හිමි පීතිකරුවා විදිහටයි. ඔහුගේ ඉනිමක සාමාන්‍ය 94කට ආසන්න වෙනවා. ඉනිම 13කදී ලකුණු 1004ක් වාර්තා කරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 91.27ක් විදිහට තියාගනිමි. කමිදුගේ මේ ලකුණු සාමාන්‍ය දෙවනි වෙන්නේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට විතරයි. මේට අමතරව අර්ධ ශතක 4කුත් ශතක 5කුත් ලබාගෙන තමන්ගේ දක්ෂතාවය පෙන්වන කමිදු අවස්ථා දෙකකදී ලකුණු 150 සීමාව පසු කර යන්නට සමත් වෙලා තියෙනවා. කමිදුගේ ඉහළම ලකුණ ලෙස දැක්වෙන්නේ
නොදෙවි ලබාගත් ලකුණු 182යි. පසුගියදා නවසීලන්තයේ සමග වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය තුල වාර්තාගත ඉනිමකුත් එකම කමිදු ටෙස්ට් ලකුණු 16 සීමාව පසු කරන්න සමත් වෙන්නේ ඒ දස්කම දක්වපු ලෝකයේ දෙවන වේගවත්ම පිතිකරුවා බවට පත් වෙමින්. මේ අතරම කමිදු තමන් ක්‍රීඩා කරපු තරඟ 8ෙදීම අර්ධ ශතක ලබාගෙන තියෙන්නේ ඒ දස්කම දක්වපු පළමු ක්‍රීඩකයා බවට පත් වෙමින්. ඉතින් ඒ සියල්ලටම වඩා කමිදු මේ සියලුම දක්ෂතා දක්වන්නේ අංක 5 සහ අංක 7 ස්ථානවල ක්‍රීඩා කරමින් වීම තවත් විශේෂයි. එංගලන්ත ටෙස් සංචාරයේදී තරඟාවලී වීරයා සම්මානය දිනා ගන්නා කමිදු නවසීලන්තයේ සහ බංග්ලාදේශය සමග තරඟවලදී තරඟයේ වීරයා සම්මානයද දිනා ගන්න සමත් වෙනවා. මේට අමතරව 2024 මාර්තු මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනාගත් කමිදු 2024 දී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත්තොත් නම් ඒක පුදුම වෙන්න දෙයක් නැහැ. අංක 1 අනාගත බලාපොරොත්තු. ටෙස් පිටියේ වගේම සීමිත පන්දුවාර පිටියේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වලා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ගෙන යන එක තමයි කමිදුගේ අනාගත බලාපොරොත්තුව වෙන්නේ. කුමාර සංගක්කාර වගේ ප්‍රේක්ෂක ආදරය දිනාගෙන රට වෙනුවෙන් උපරිමය දෙන්නට කමිදුට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවායි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. මොකද කමිදු මෙන්ඩිස් කියන්නේ එක් දින 20යි 20 ටෙස්ට් කියන තරඟ රටා තුනේම එක හා සමානව දක්ෂතා දක්වන්න පුළුවන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඉතින් කමිදුගේ දීර්ඝ සාර්ථක අනාගතයට ශ්‍රී ලංකාවේ අපි හැමෝම සුබ පතනවා. අපි අලුත්ම තරුවට ජය.